අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි නමස්කාර කොට ඔබ වහන්සේ වෙතමත් ගෞරවයෙන් විදර්ශනා රාත්‍රියේදී අප සියලුම දෙනා පිළිගන්නවා මේ වෙනකොට බොහෝ දෙනා සමත භාවනාවන් පුරුදු පුහුණු කරනවා නමුත් ඔබ වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ සමත භාවනාව අපි විදර්ශනාවට ලක් කළ යුතුයි කියන කාරණය මෙන්න මේ தත්ත්වය අපේ ස්වාමීන් වහන්ස ඉතාමත් කරුණාවෙන් මේ සමත භාවනාව විදර්ශනාව දක්වාගෙන යන ආකාරය අපට අද දවසේදී පැහැදිලි කර දෙනවා නම් මුලින්ම ඉතාමත් වටිනවා අවසරයි ස්වාමීන් වහන්ස මේමයි නෝනා ඔබතුමිය ඔය ප්‍රශ්නේ යොමු කරන්නේ යම් කෙනෙක් සමත භාවනාවන් වඩලා ඒ කියන්නේ අපි කියමු බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය ඒත් වගේම මෛත්‍රිය ඔය ආදී වශයෙන් සමතේට අදාළ භාවනාවන් වඩලා ආනාපාන සති භාවනාව මේ සමතේට අදාළ භාවනාවන් වඩලා එයා මේ සමත භාවනාව විදර්ශනාමය භාවනාවට විදර්ශනා නුන සකස් වෙන භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය තුලින් මතු කළේ අපි මුලින්ම දකින්න ඕනේ ධර්මයේ තියෙනා වූ ගුණයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවනාවක් වැඩිමෙදී අනිවාර්යයෙන්ම අපි තුල සති සම්බොජ්ජංගයේ සකස් වෙලායි තියෙන්නේ අදාළ භාවනාවට අදාළව සති සම්බොජ්ජංගයේ සකස් වුන සැන අනිවාර්යයෙන්ම අපි තුල සකස් වෙන්නේ ධම්මවිජය බොජ්ජංගය එනිසා ධම්මවිජය බොජ්ජංගයේ තුල අපි ජීවත් වෙද්දී නිරේතුරුවම ධර්මයේ ගුණයන් ඒ භාවනාව තුලින් අපේ ජීවිතවලට එකතු වෙලයි තියෙන්නේ. සමත භාවනාව නිවැරදිව පුහුණු කළා නම් ඈ. ඒතොර ධර්මයේ ස්වක්කාත ගුණය, ධර්මයේ සම්දිට්ඨික ගුණය, ධර්මයේ අකාලික ගුණය, ධර්මයේ ඒහිපස්සික ගුණය අන සුන්දර තැන. ඒ කියන්නේ ධර්මයේ ඒහිපස්සික ගුණය තමා තුල තියෙන්න ඕනේ. තමා සමත භාවනාව පුහුණු කරලා මෛත්‍රී භාවනාව හොඳින් වඩලා, ඒ වගේම ආනාපාන සති භාවනාව බුද්ධානුස්සතිය හොඳින් වඩලා ඒ සමත භාවනාව විදර්ශනාවට යොමු කරගන්නේ කොතනදද කියන කාරණය අපිට කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කෙනෙක්ගෙන් අහන්න අවශ්‍යතාවයක්වත් නැහැ. තමා තුල සමත භාවනාව නිවැරදිව වැඩුණා නම් හොඳින් තේරුම් ගන්න ඕනේ සමත භාවනාව හොඳින් වැඩුණාය කියලා. ඔබ හඳුනාගන්නේ ඔබ දැනගන්නේ ඒ සමත භාවනාව තුලින් ඔබ තුල සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. සප්ත බොජ්ජංගයන් වැඩෙන්න ඕනේ ඔබ තුල. ඒතොර සප්ත බොජ්ජංගයන් කියන්නේ සති ධම්මවිජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒ කියන්නේ ඔබ තුල ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සහගත සිතක් සකස් වෙලා නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ලෞකික සප්තබොජ්ජංගයන් තුල මේ මොහොතේ පසු වෙනවා කියලා. එතකොට ඔබට මේක කවුරුත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. භාවනාව හොඳින් නිවැරදිව ඔබ තුල වැඩුණා නම් භාවනාව නිවැරදිව වැඩුණා කියලා හඳුනා ගන්නා වූ ලක්ෂණය තමයි සප්තබොජ්ජංග ධර්මයන්. ඔබ දැන් වඩන්නේ සමත භාවනාව. ඒ නිසා ඔබ තුල වැඩෙන්නේ ලෞකික සප්තබොජ්ජංග ධර්මයන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඈ. තාම ඔබ සප්තබොජ්ජංග ධර්මයන් විදර්ශනා නුවණින් දකින තැනට ඇවිල්ලා නැහැ. මොකද ඔබ වඩන්නේ සමත භාවනාව. ඒතොර සමත භාවනාව වඩද්දී ඒ සමත භාවනාව තුළින් ඔබ තුල සප්ත බොජ්ජංගයන් මතුවෙනවා නම් ඒ සප්ත බොජ්ජංගයන් මතුවන ඔබේ හිත තුල ධර්මයේ සියලු ගුණයන් තානගත වෙලා තියෙනවා. ධර්මයේ ස්වක්කාත ගුණය ඔබ තුල තියෙන්න ඕනේ. අනේ මේ ධර්මයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සරල කොට දේශනා කරලා තියෙන සුන්දර ධර්මය මට හොඳින් වැටහෙනවායි කියනේ විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. ඔබ දැස් දෙක පියාගත්තේ ගමන් ඔබ ඔබට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ඔබ හිතනවා වගේම දස දිසාවේම සත්වයින්ට සුවපත් වේවා කියලා දැන් ඔබ හිතන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න මේ සුන්දර ධර්මය නිසාමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දස දිසාවේම සත්වයින් අපිට මතු කළ දුන්නේ නැත්නම් මේ දස දිසාව කියන්නේ උතුරු දිසාව දකුණ නැගෙනහිර බටහිර අනු දිසාවන් අතර උඩු දිසාව කියද්දි මහා බ්‍රහ්මයා දක්වා ඉහළටත් යටි දිසාව කියන්නේ අවීචියේ දුක් විඳින දේවදත්ත නිරිසතා දක්වාත් කියන කාරණය අපිට මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානයමයි. ඒ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානය නොවන්නේ අපි මහා බ්‍රහ්මෙක් ඉන්නවා කියලා උතුම් සස්ත්‍රීක දිව්‍යතල හයක් තියෙනවා කියලා දේවදත්ත නිරිසතා අවීචියේ ඉන්නවා කියලා අපි කවදාක්වත් දන්නේ. එහෙනම් අපි තුල සමතය වඩද්දී මෛත්‍රී භාවනාව තුළින් අපි දස දිසාවටම මෙස්සිත පතුරවද්දී ඒ දස දිසාවේ මෙස්සිත තුළින් අපි දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අසිරියමයි. උතුම් අසිරියමයි ධම්මවිජය බොජ්ජංගයයි ලෞකික ධම්මවිජය බොජ්ජංගය.
ඉතින් ඒ නිසා නිරතුරුවම ධර්මයේ සුවක්කාත ගුණය අපි වඩන සමත මෛත්‍රී භාවනාව තුලදීත් අපි තුල තියෙන්න ඕනේ. ධර්මයේ සම්දිට්ඨික ගුණය අපි තුල තියෙන්න ඕනේ. දෙයනේ මේ මෛත්‍රිය වඩද්දී ඒ මෛත්‍රී ආනිසංසයන් මේ මොහොතේම අපිට දැනෙනවා. අපේ නිරතුරුව මෛත්‍රී වඩද්දී ශරීරය පිනා යනවා, ශරීරය සතුටටපත් වෙනවා, ශරීරය ප්‍රීතිමත් භාවයටපත් වෙනවා. ඒ වගේම මෛත්‍රියෙන් ලබන්නා වූ ආනිසංස සියලුම ආනිසංස ධර්මයෝ මේ මොහොතේම අපේ ජීවිතේට එකතු වෙනවා. ධර්මයේ සම්දිට්ඨික ගුණය. කල් නොයවා ධර්මයේ විපාක දෙනවා, ධර්මයේ අකාලික ගුණය. මේ මොහොතේම අපි මේ සුන්දර ධර්මතාවයන් සියල්ල ජීවිතේට දකිනවා, ලබනවා. ඒ වගේමයි ධර්මයේ ඒහි පස්සික ගුණය. අන්න ධර්මයේ විවෘතව බබලනවා. ධර්මයේ සැඟවිලා නැහැ. මම මෛත්‍රිය වඩද්දී, බුද්ධානුස්සතිය වඩද්දී මම දන්නවා දැන් මෙතනයි තැන මේ සමත භාවනාව විදර්ශනාවට යොමු කරගන්නා වූ තැන කියලා අන්න එයා දකිනවා. ඒ නිසා තමන් සමත භාවනාව වඩලා කවදාක්වත් කෙනෙක්ගෙන් අහන්න අවශ්‍ය නැහැ මම සමත භාවනාව කොතනින්ද විදර්ශනාවට යොමු කරගන්නේ කියලා. එහෙම කෙනෙක් අහනවා නම් ඒ කියන්නේ එයා සමත භාවනාව තුළින් ලෞකික සප්තබොජ්ජංගයන් ජීවිතයට එකතු කරගෙන නැහැ. එනිසා නිරතුරුවම තමන් සමත භාවනාවක් පුහුණු කරද්දී ඒ සමත භාවනාව තමා තුළ වැඩෙනවාද කියලා නිශ්චිත වශයෙන් හඳුනා ගන්න එකම එක ලකමා තුළ වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන්, සති ධම්මවිජය වීර පීති ප්‍රසද්දි සමාධි උපේක්ඛා කියන ධර්මතාවයන්, ඒ උපේක්ෂාව කියන ධර්මතාවය තුළ ඇලීම් ගැටීම් තුනී වුණා වූ යටපත් වුණා වූ ඒ උපේක්ෂා සාගත සිතෙනුයි අපේ විදර්ශනාවට යොමු විය යුත්තේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. එනිසා මෛත්‍රී භාවනාව වඩද්දී නිරේතුරුවම තේරුම් ගන්න ඕනේ මෛත්‍රිය වේවා, බුදුගුණ භාවනාව වේවා, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, ආනාපාන සති භාවනාව, මේ සෑම භාවනාවක්ම වඩද්දී, මේ සමතේට අදාළ සෑම භාවනාවක්ම වඩද්දී ඔබ තුල අනිවාර්යෙන්ම ලෞකික සප්තබොජ්ජංගයන් වැඩෙන්න ඕනේ. ඒ ලෞකික සප්තබොජ්ජංගයන් වැඩෙන්නා වූ සිත තුළ ඔබට ධර්මයේ සියලුම ගුණයන්ගේ ශක්තිය මතු කරලා දැකීමේ හැකියාව ඔබට තියෙන ධර්මයේ සවක්කාත ගුණය ඒ වැඩෙන්නා වූ සමත භාවනාව තුළ ඔබ දකින්න ඕනේ. ධර්මයේ සම්දිට්ඨික ගුණය මේ මොහොතේම විපාක දෙනේ සමත භාවනාවේ විපාකයන් පිළිබඳ ඔබ දකින්න ඕනේ. කල් නොයවා විපාක දෙනේ උතුම් අකාලික ගුණය ඔබ දකින්න ඕනේ. තමා තුලින් ප්‍රකට වෙන්නා වූ ධර්මයේහි පස්සික ගුණය තමා දකින්න ඕනේ. මෛත්‍රී ආනිසංස තමා තුලින් ප්‍රකට වෙනවා. බුද්ධානුස්සතිය ආනිසංස තමා තුලින් ප්‍රකට වෙනවා. ආනාපාන සතියේ ධානාගත සමාධිය තමා තුලින් ප්‍රකට වෙනවා. තමාට කාගෙන්වත් අහන්න අවශ්‍යතාවයක් ඒ ධම්මයේහි පස්සික ගුණය. ධර්මයේ ඕපනයික ගුණය තමාතුලින්මයි වැඩෙන්නේ, තමාතුලින්මයි මතු කරගන්නේ, තමාතුලින්මයි නුවණින් මෙනෙහි කරන්නේ, තමාතුලින්මයි තමා මේ අද්දකීම් දකින්නේ. සුන්දර ධර්මයේ ඕපනයික ගුණ තමාතුලින් තමා මේ උතුම් කමඨහන් ජීවිතයට එකතු කර ගැනීම තුළින්, ජීවිතයට දරා ගැනීම තුළින්, ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීම තුළින් ඒ සුන්දර ඕපනයික ගුණය ඔබ දකින්න ඕනේ ඔබේ සමත භාවනාව තුළ. ඒ වගේම පච්චත්තම් වේතිතබ්බෝ ඒ සුන්දර ගුණය ඔබ පුංචි කෙනෙක් වුණත්, මධ්‍යම වයසේ කෙනෙක් වුණත්, තරුණ කෙනෙක් වුණත්, මහලු කෙනෙක් වුණත්, ඔබ සිංහල කෙනෙක් වුණත්, අන්‍යාගමික කෙනෙක් වුණත්, බෞද්ධ කෙනෙක් වුණත් ඔබ තුල මෛත්‍රී භාවනාව වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ මෛත්‍රී භාවනාවෙන් ලබන්නා වූ ආනිසංසයන් ඔබ ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ බුද්ධානුස්සතිය වඩන කෙනෙක් නම්, බෞද්ධ පින්වතෙක් නම්, ඒ බුද්ධානුස්සතිය ජීවිතේට ලැබෙන්නා වූ ආනිසංස ධර්මයන් ඔබ ලැබුව කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය වඩන කෙනෙක් නම්, ඒ සියලුම ආනිසංස ධර්මයන් ලබන කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ආයිමත් ඔබට ඒක කවදාකවත් මගහැරියන්නේ නැහැ. ඒ නිසා සමත භාවනාව කියන කාරණේදී, මෛත්‍රී භාවනාව කියන කාරණේදී අපේ මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා හිතනවා. සියලු සත්වයෝ සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා අපි හිතනවා. දස දිසාවේම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපි හිතනවා. ඒ වගේම සතර ආපායේ සියලුම සත්වයෝ, සියලුම මිනිස්යෝ, සියලුම දෙවියෝ, සියලුම බ්‍රහ්මයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන බව ඇත්ත.
නමුත් ඒ සුන්දර මෛත්‍රිය තුල ලෞකික සප්තබොජ්ජංග ධර්මයෝ දැසගෙන තියෙනවා ඔබේ මතුකට දකින්න ඕනේ ඒ වගේ මේ සුන්දර මෛත්‍රිය තුල ධර්මයේ ස්වක්කාත ගුණේ පතන් ධර්මයේ පච්චත්තං වේතිතබ්බෝ ගුණය දක්වා උතුම් ගුණයන් සියල්ලම ඒ මොහොතේ ඔබ තුල ශක්තිමත්ව වැඩෙනවායි කියන කාරණයක් ඔබ දකින්න ඕනේ එනිසා ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නේ තමයි සමත භාවනාවක් වඩන කෙනා කොතනින්ද විදර්ශනාවට ආ යුත්තේ කියලා යා යුතු තැන තමයි සප්තබොජ්ජංගයන් වැඩෙන ධර්මයේ උපේක්ෂාව සකස් වෙන ඒ කියන්නේ මෙතන උපේක්ෂාව කියන්නේ විදර්ශනා උපේක්ෂාව නෙමෙයි ලෞකික උපේක්ෂාව ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සාගත සිත කොතනද එතනින් තමයි ඔබ පෙරලා විදර්ශනාවට හිත යොමු කරගන්න ඕනේ ඔබ විදර්ශනාවට හිත යොමු කරගද්දී අනිවාර්යෙන්ම මේ ලෞකික සප්තබොජ්ජංගයෝ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් හැටියට ඔබ තුල වැඩෙනවා ඔබ සති සම්බොජ්ජංගයේ තුල ජීවත් වෙමින් සති සම්බොජ්ජංගයේ අනිත්‍යභාවය දකින කෙනෙක් වෙනවා ඔබ සති සම්බොජ්ජංගයට බැඳෙන්නේ නැහැ ඔබ දන්නවා මේ සති සම්බොජ්ජංගයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා අසත්පුරුෂ ආශ්‍රයයට වැටුනොත් පංච නීවරණන් තිවුර වුණොත් අනිවාර්යයෙන්ම මේ සති සම්බොජ්ජංගය දුර්වල වෙලා එනවා එනිසා තමා දැන් දෙවෙනි වටේදී විදර්ශනාත්මක වටේදී අන්න ඔබ සති සම්බොජ්ජංගයත් විදර්ශනාත්මකව දකිමින් තමයි සති සම්බොජ්ජංගය තුල ජීවත් ඔබ සති සම්බොජ්ජංගයට කවදාකවත් බැඳෙන්නේ නැහැ ඔබ සති සම්බොජ්ජංගය මමයේ මගේ මගේ ආත්මය කියලා ඔබ කවදාකවත් ගන්නෙ නැහැ ඔබේ සති සම්බොජ්ජංගය නිසා කවදාකවත් ඔබ මමත්වයේ දැඩිභාවය ඇති කරගන්නේ නැහැ ඔබ නිරේතුරුවම සතිය තුල හිඳිමින් සතියේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත් වෙනවා ඔබ ධම්මවිජය බොජ්ජංගය තුල හිඳිමින් නිරේතුරුවම ධම්මවිජය බොජ්ජංගයේ අනිත්‍යභාවය දකිමින් ඔබ ජීවත් වෙනවා ඔබ නිරේතුරුවම වීරය තුල ඉඳිමින් ඒ වීරය සම්බොජ්ජංගයේ අනිත්‍යභාවය දකිමින් ඔබ ජීවත් වෙනවා මේ මොහොතේ මේ උතුම් සප්තබොජ්ජංගයන් වැඩෙන වීරිය මා තුල සකස් වුණත් මේ මොහොතේ උතුම් විදර්ශනාමය වීරිය මා තුල සකස් වුණත් මේ වීරිය පංච නීවරණයන් ඉදිරියේ හැකිලිලා යන හැටි විනාශ වෙලා යන හැටි අනුවණින් යා වීරය තුල හිඳිමින් වීරය අනිත්‍යභාවය දකින කෙනෙක් බවට පත් වෙනවා එයා ප්‍රීතිය පස්සද්ධිය තුල හිඳිමින් එයා ප්‍රීතියේ පස්සද්ධිය අනිත්‍යභාවය දකින්න කෙනෙක් බවට පත් වෙනවා එයා සමාධිමත් සිත තුල හිඳිමින් එයා සමාධිමත් සිතේ අනිත්‍යභාවය දකින්න කෙනෙක් බවට පත් වෙනවා එයා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සහගත තුල හිඳිමින් ඒ උපේක්ෂා සහගත හිතේ අනිත්‍යභාවය දකින්න කෙනෙක් බවට පත් වෙනවා අන්‍යා ලෞකික සප්තබොජ්ජංගයෝ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් බවට පත් කරගත් කෙනෙක් බවට එතකොට මේ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් තුලිනුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ ස්වක්කාත ගුණය මතු කරගන්න ධර්මයේ සම්දිත්තික ගුණය මතු කරගන්න ධර්මයේ අකාලික ගුණය මතු කරගන්න ධර්මයේ ඒහිපස්සික ගුණය මතු කරගන්න ධර්මයේ ඕපනායික ගුණය පච්චත්තම් වේතිතබ්බෝ ගුණය ඒ විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් තුලිනුත් මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ එනිසා නිරේතුරුවම මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයයි දේශනා කරන්නේ එනිසා මෛත්‍රී භාවනාව කියන තැනදී බුදුගුණ භාවනාව කියන තැනදී ආනාපාන සති භාවනාව කියන තැනේම ධම්මානුස්සතිය සංඝානුස්සතිය වැනි භාවනාවන් තුලදී සමතේට අදාළ වෙන භාවනාවන් තුලදී ඔබ ඒ භාවනාවට පමණක් අවධානය යොමු කරන්නේ නැතුව මේ භාවනාව තුලින් ඔබ තුල වැඩෙන නිරේතුරුවම සප්තබොජ්ජංග ධර්මයන් වගේම ඔබ තුල වැඩෙන උතුම් සද්ධර්මයේ අර්ථයනොත් නුවණින් දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ දක්ෂභාවයම තමයි අනිවාර්යයෙන්ම ඔබ විදර්ශනා නුවණ කරා අරන් යන්න උපකාර ධර්මයන් සකස් කරලා දෙන්නේ ධර්මයේහි පස්සික ගුණය ඔබ තුල මතු කරලා දෙන්නේ තේන්න ධර්මයේහි පස්සික ගුණය මතු කරන්න නම් ඔබ තුල ධර්මයේ ස්වක්කාත ගුණය මතු වෙන්න ඕනේ ධර්මයේ සම්දිත්තික ගුණය මතු වෙන්න ඕනේ ධර්මයේ අකාලික ගුණය මතු වෙන්න ඕනේ ඒ මතුවීම තුලයි ඔබ තමා තුලින් මෙතනයි මම නිවැරදි තැන විදර්ශනාවට යොමු වෙනවා කියන කාරණේ මතු කරලා ගන්න ඉතින් එවැනි මතු කර ගැනීමකට ඔබ තාම දුර්වල නම් ඒකටත් හේතුඵල ධර්මයක් තියෙනවා. ඒකට හේතුව භාවනාවේ දුර්වලභාවයක් නෙමෙයි සමත භාවනාවේ දුර්වලභාවයක් නෙමෙයි. එතන හේතුව ඔබේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවය. එනිසා එතනදී ඔබේ අවධානය යොමු කරන්න ඕනේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයට. ඔබේ උතුම් සම්මා සමාධිමත් හිතේ දුර්වලභාවයන් නිසාමයි එවැනි ප්‍රශ්නයක් මතු වුණොත්
මතුවේ. සම්මා සමාධිය දුර්වල වුණේ සම්මා සතිය දුර්වල නිසා සම්මා සතිය දුර්වල වුණේ සම්මා වායාමයන්ගේ දුර්වලභාවය නිසා මේ වගේ සීලයට අදාළේ ලෞකික ප්‍රඥාවට අදාළ ධර්මයන්ගේ දුර්වලභාවයන් නිසා අපිට සම්මා සමාධිමත් හිත ඒ කියන්නේ ලෞකික භාවනාවකට සමත භාවනාවකට යොමු වීමට අදාළේ සම්මා සමාධිමත් හිතේ දුර්වලභාවයන් නිසා අපිට ওই පැටලෙලි සිද්ධ වෙන්න පුළුවන් තේන්නාද එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ භාවනාවේ දුර්වලභාවයන් නැවත නැවත මතුවෙනවා නම් නැවත නැවත සකස් වෙනවා නම් නිරේතුරුවම භාවනාව කියන කාරණේ මොහතකට පැත්තකින් තියලා නිරේතුරුවම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කෙරෙහි හිත යොමු කරගන්න දැන් සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා භාවනාව ගැන අහද්දී ඒ අය කියන එකම ප්‍රශ්නේ තමයි ස්වාමින්වහන්සේ භාවනා කරන්න යද්දී හිත විසිරෙනවා කියලා. ඒතර භාවනා කරන්න යද්දී හිත විසිරෙනවා කියන කාරණයෙන් මම අදහස් කරන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වල භාවය. ඒතකොට අපි මතක් කළාම මෙතන තියෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වල භාවය කියලා ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ වැඩිපුර ශක්තිය ආර්ය ශ්‍රාංගික මාර්ගයට යොමු කරන්න. සම්මාදිට සම්මා සංකප්පයෙන් ජීවිතය තුළ තව තව ශක්තිමත් වෙන්න. සීලයට අදාළ අංග තුනෙන් තව තව ජීවිතේ ශක්තිමත් කරගන්න. ඒ දෙකෙන් ඔබේ සම්මා වායාමයන් සම්මා සතිය පෝෂණය කරගන්න. නමුත් එහෙම කියද්දී ඒ අය ඒකට එච්චර කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ තාමත් අපි ආර්ය ශ්‍රාංගික මාර්ගේનો දුර්වලයි කියද්දී ඒක ඒ අය පිළිගන්න කැමති නැහැ. ඒ පිළිගන්න අකමැති භාවය සකස් වෙන්නේ මමත්වයේ දැඩි භාවය නිසාමයි. ඒක නිහතමානීව අපි තේරුම් ගන්න ඕනේ. කොයිම කෙනෙකුටවත් කියන්න බෑ මම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ශක්තිමත් නමුත් මා තුල සමත භාවනා වැඩෙන්නේ නැහැ. ධර්මයට එකඟතාවක් නෙමෙයි. කිසිම කෙනෙකුට කියන්න බෑ මම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ශක්තිමත් මා තුල සමත භාවනා වැඩෙනවා නමුත් විදර්ශනා වැඩෙන්නේ නැහැ. ඔය එකම ප්‍රකාශයක්වත් ධර්මයේ එකඟ ප්‍රකාශයන් ධර්මයේ ගුණයන් එක්කයි මේවා ගලපලා බලන්න ඕන. ධර්මයේ ස්වක්කාත ගුණය, ධර්මයේ සම්දිත්තික ගුණය, ධර්මයේ අකාලික ගුණය ඔබ තුල වැඩුණා නම් ධර්මයේ ඒහිපස්සික ගුණය නොවැඩුණා කියන කාරණය ධර්මයට සාධාරණ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. එනිසා ඔබ තුලින් වැඩෙන්නේ නැත්තම් සමත භාවනාව. ඊට හේතුව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වලභාවය. ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගය ශක්තිමත් කරගෙන ඔබ සමත භාවනාවන්ට යොමු වෙද්දී ඔබ තුල විදර්ශනා වැඩෙන්නේ නැත්තම් එහි හේතුව ඔබ වඩන්නා වූ සමත භාවනාවන්ගේ තියෙන දුර්වල බාහිර. එනිසා නිරේතුරුවම ධර්මයේ ඒහිපස්සික ගුණයන් ඔබ තුලින් මතුවෙන්න ඕනේ. ඔබ තුලින් ධර්මයේ ඒහිපස්සික ගුණයන් මතුවෙන්නේ නැත්තම් ඊට පෙරාතුව තියෙන ගුණයන් කෙරෙහි ඔබ තව 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 අවධානය යොමු කරලා ඒ ගුණයන් ශක්තිමත් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ ගුණයන් ශක්තිමත් ජීවිතයට එකතු කරගත් තැන ඔබඟට වැඩෙන භාවනාව මොකද්ද ඊළඟට වැඩෙන අධියර මොකද්ද කියන කාරණය ඔබට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම සති සම්බොජ්ජංගේ වැඩුණා නම් ධම්මවිජය බොජ්ජංගේ අනිවාර්යයි. ධම්මවිජය බොජ්ජංගේ වැඩුණා නම් වීරිය බොජ්ජංගේ අනිවාර්යයි. වීරිය බොජ්ජංගේ වැඩුණා නම් ප්‍රීති පස්සද්දි බොජ්ජංගයන් අනිවාර්යයි. ප්‍රීති පස්සද්දි බොජ්ජංගයන් වැඩුණා නම් සමාධි උපේක්ෂා බොජ්ජංගයන් අනිවාර්යයි. එනිසා ඒවා පිළිබඳ අපි ඇඟිල්ලෙන් ඇනලා බලෙන් ගෙන්න ගන්න අවස්ථාවක් අපිට නැහැ. එනිසා නිරේතුරුවම ධර්ම මාර්ගයේ නිහතමානීකම තමයි මුල් වෙන්නේ. තේන්නද? නිහතමානීකමයි මුල් වෙන්නේ. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය නිහතමානීව ජීවිතයට එකතු කරගන්න. සක්කාය දිට්ඨියට ඉඩ දෙන්න එපා. සක්කාය දිට්ඨිය බරපතල ආකාරයෙන් අපේ ධර්ම මාර්ගයේ විතරක් නෙමෙයි අපේ සමාජීය ජීවිතයේ පවා විනාශ කළ දාන ධර්මතාවය. තේරුණාද? දැන් මේ අලුත් අවුරුද්දක් උදා වෙලානේ තියෙන්නේ. අලුත් අවුරුද්දේ පළවෙනි විදර්ශනා රාත්‍රියේ වැඩසටහන නේද? එතකොට මේ භාවනාව ගැන කතා කරද්දී මේ උදා වුණ අලුත් අවුරුද්දේ අපේ ජීවිතවලට අපි එකතු කරගත යුතු වටිනාම දෙයක් තමයි මෙන්න මේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩි භාවයේ තියෙන විෂම භාවය අපි හඳුනා ගැනීම. ඒක ඉතාමත් වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් නිහතමානීව පිළිගන්න අපි කිනම් හෝ මානසික රෝගයකින් පෙළෙනවාමයි. මම නෙමේ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. මේ මානසික රෝගය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි
අසීමිත තෘෂ්ණාව මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් මමය මගේය මගේ ආත්මය කියලා දැඩි ආකාරයෙන් ගැනීමෙන් ඇති කර ගන්නා වූ සක්කාය දිට්ඨිය කියන විස බීජයයි මෙන්න මේ මානසික රෝගී භාවය සකස් කළද කොහොඳට තේරුම් ගන්න මම බොහොම විවෘතව කියනවා අද මේ සමාජයේ බලවත් අනතුරකට පත් වෙලා තියෙන්නේ අපි කිසිම කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ මානසික රෝගී භාවය අපි තුලින් තාම හඳුනාගෙන නැහැ අපි මේ මානසික රෝගී භාවය හඳුනා නොගන්නේ අපේම තියෙන සක්කාය දිට්ඨිය නිසාමයි එනිසා මේ මානසික රෝගී භාවයට ෆාමසියකින් ගිහිල්ලා ගන්න බෙහෙත් නැහැ අපේ බටහිර වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ආයුර්වේද දොස්තර මහත්මයෙක් ළඟට ගිහිල්ලා අපිට ගන්න බෙහෙත් නැහැ මේ සක්කාය දිට්ඨිය තුනී කරන්න මේ මානසික ව්‍යාධියෙන් මිදෙන්න ගන්න තියෙන එකම එක බෙහෙත තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය එනිසා නිරේතුරුවම මේ සක්කාය දිට්ඨිය කියන මානසික ව්‍යාධිය වර්තමානයේ සමාජයට කරලා තියෙන හානිය මෙපමණයි කියලා වචන වලින් අපිට කියන්න පුළුවන් කම නැහැ අපි භාවනා කරන්නේ ඉස්සෙල්ලා තේන් හඳුනගන්න ඕන තේරෙනවද එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සෝවාන් ඵලයට පත් නොවූ සෑම කෙනෙක්ම තුල සකස් වෙන මේ මානසික ව්‍යාධිය නිසා මේ මානසික රෝගී භාවය නිසා මේ සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි භාවය අකීකරු භාවය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම යමක් කරද්දී හැම වෙලාවෙම හැමෝම සාකච්ඡා කරන්න කියලා මොකද අපිට තනියම තීරණයක් ගන්න බැහැ අපිට තනියම තීන්දුවක් ගන්න බැහැ මොකද අපි තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ ඒ නිසා අපේ අර බරපතල මානසික ව්‍යාධිය අපි ඇතුලේ සැඟවිලා තියෙනවා අපේ පස්සේ තුල අපේ පටිච්ච සමුප්පන්න විඥානයේ තුලේ මානසික ව්‍යාධිය නිදන්ගත වෙලයි තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම කාරණයකදීම ශාසනයේ උදෙසා වේවා දේශපාලනයේ උදෙසා වේවා සමාජයේ උදෙසා වේවා සමගියෙන් රැස්වෙන්න සමගියෙන් රැස්වෙන්න තනිව තීරණ ගන්න යන්න එපා මොකද ඔබ මානසික රෝගියෙක් ඒ මානසික රෝගී භාවයේ කියන්නේ උතුම් සෝවාන් ඵලයටපත් නොවු සෑම කෙනෙක්ම ඉන්නා වූ තැනක් ඒක මටත් පොදුයි ඔබටත් පොදුයි එනිසා අපි මානසික රෝගී නිසා පොදු කාරණාවලදී ශාසනික කාරණාවලදී තනිවම තීරණ ගන්න යන්න එපා මොකද එහෙම තීරණ ගන්න අපිට ශක්තියක් නැහැ මොකද අපි තාම අර මානසික ව්‍යාධියෙන් මිදිලා නැහැ එනිසා සමගියෙන් රැස් වෙන්න සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරන්න සමගියෙන් සාකච්ඡා කළ සමගියෙන් විසිර යන්න සමගියෙන් විසිර ගිහිල්ලා ඒ සමගියෙන් සාකච්ඡා කරා වූ දේ අන්න ක්‍රියාත්මක භාවයට පත් කරන්න අන්න බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙනවා බුදුරජාණන් වහන්සේ මේ සුන්දර ධර්මය අපිට දේශනා කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් අපිට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ මේ ධර්මයේ ශ්‍රවණය කරන අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ එනිසා කිනම් හෝ මානසික ව්‍යාධියකින් අපි පෙළෙනවා රූපය මමයේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා දැඩි භාවයෙන්ම දැඩි දෘෂ්ටියෙන්ම ගන්නවා ගන්නා වූ තීරණ අපි වෙනස් කරන්නේ නැහැ ඉන්නා වූ මතයන් අපි වෙනස් කරන්නේ නැහැ දෘෂ්ටි මතවාද තුල අපි බැසගෙන ඒවා මගේ ආත්මය කියලා දකිමින් අපි ජීවත් වෙනවා නමුත් අපි දකින්නේ දෙයනේ මම මෙහෙම දකින්නේ මගේ මානසික රෝගී භාවය නිසා කියලා අපි කවදාකවත් දකින්නේ අන්න බුදුරජාණන් වහන්සේ බෙහෙත දෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ දෙන ඖෂධය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණා කරලා සමගියෙන් රැස් වෙන්න සමගියෙන් රැස් වෙන්නේ සමගියෙන් සාකච්ඡා කරන්න සමගියෙන් සාකච්ඡා කරන්නේ ඒ සමගියෙන් සාකච්ඡා කළා වූ ගත්තා වූ තීර්ණ තීන්දුව ක්‍රියාත්මක වෙන්න එහෙම නැතුව අපි රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා අවසානයේ අපි ක්‍රියාත්මක කරන්නේ මම දරාගත්තා වූ මමත්වේ දැඩි භාවයෙන් මමම දරාගත්තා වූ තීන්දුව තීරණ නම් ඒ සමගියෙන් රැස් වීමෙන් තේරුමක් නැහැ සමගියෙන් සාකච්ඡා කිරීමෙන් තේරුමක් නැහැ ඇයි අපිට ඒක තේරුමක් නැහැ කියලා නොතේරෙන්නේ අපි අර මානසික රෝගී භාවය තුල ජීවත් වෙන නිසාමයි එනිසා වේ භාවනාවේදී වේවා මමත්වේ දැඩි භාවයෙන් භාවනාව දකින්න එපා මගේ භාවනාව මේ භාවනාව තුල මම ඉන්නවා මේ භාවනාව තුල මගේ ආත්මය තියෙනවා මේ භාවනාව
තුල මම ඉන්නවා වෙනි මේ මමත්වේ දැඩි භාවයෙන් ගන්නා වූ සැරිම තෘෂ්ණා පච්චයා උපාදානං බැඳියාම උපාදාන පච්චයා භවෝ භවය භව පච්චයා ජාතේ ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් අපි භවයේ දුක උදෙසාමයි අපේ දේවල් අරගෙන යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඉන්සා නිරේතුරුව දක්ෂ වෙන්න සමාජය උපේක්ෂා සාගතව ජනතාවගේ සිස්සතන් තිබෙන තාක්කල් තමයි ධර්මයේ සුන්දරව සමාජය තුල වැඩෙන්නේ ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ අද මේ සක්කාය දිට්ඨිය කියන කාරණය මේ මමත්වේ දැඩිභාවය කියන කාරණය විශේෂයෙන්ම දේශපාලන ශාස්ත්‍රය තුල ඉහවහා ගිහිල්ලා තියෙන මේ සක්කාය දිට්ඨිය කියන කාරණය නිසා බලවත් මානසික ව්‍යාධී භාවයකට මුළු රටේ ජනතාවුන් පත් කරලා තියෙනවා එනිසා භාවනාව ගැන කතා කිරීම ඇත්තම එක්තරාත විහිළුවක් ඇත්තටම මොකද භාවනාවක් වැඩෙන්න නම් පින්වත් ජනතාවගේ මානසික තත්ත්වය යහපත් වෙන්න ඕනේ අද අපිට තේරෙනවා ජනතාවගේ මානසික තත්ත්වය බරපතල අවුලක් බවට පත් වෙලයි තියෙන්නේ ඒ බරපතල අවුලක් බවට පත්වීමේ ප්‍රධානම හේතුව තමයි අපි තුල සකස් වෙන්නා වූ මේ සෝවාන් ඵලයට පත් නොවු අපි සෑම කෙනෙක් තුලම සකස් වෙන්නා වූ මේ මානසික ව්‍යාධිය ධර්මයට අදාළව අපි තේරුම් ගන්නේ නැතුව නිරතුරුවම අපි අපේ තනි මතයන්ට අදාළව තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමට යා එනිසා කරුණා කරලා සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරලා යන්න ඒ සමගියෙන් ගත්තා වූ තීර්ණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඒ කරද්දී අපේ සක්කාය දිට්ඨිය තුනී කර ගැනීමට අදාළ ඖෂධ අපිම අපේ ජීවිතයට එකතු කරගත්ත වෙනු. එනිසා නිරේතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රටක රාජ්‍ය නායකයෙක් හැම වෙලාවෙම සම්මා සම්බුද්ධ ශාසනය පෝෂණය කරන්න කියලා. කවුරුන් හෝ වේවා ඒ රාජ්‍ය නායකයා. දැන් කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා, ඔයස් අජාසත් රජතුමා මේ සෑම රජ කෙනෙකුටම අතීතයේ බුදුරජාණන් වහන්සේ මේ අවවාදයන් බොහොම සුන්දරව කළා. ඒ අය ඒ රජවරු නිරේතුරුව ශාසනය පෝෂණය කළා, ශාසනයට අදාළ ධර්මතාවයන් සකස් කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රටේ රාජ්‍ය නායකයා සියලුම මහා සංඝරත්නයට සිව්පසෙන් නොඅඩුව අපෝපස්ථාන කළ යුතුයි කියලා. මේ සුන්දර ධර්ම එතකොට රාජ්‍ය නායකතුමා රටේ ජනතාවට සිව්පසයෙන් අපෝපස්ථාන කළ යුතුයි කියලා කියන්නේ රටේ රාජ්‍ය නායකතුමා රට පුරා ගිහිල්ලා පන්සල් ආරණ වලට ගිහිල්ලා දන් පූජා කරනවා කියන කාරණේ නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද රටේ රාජ්‍ය නායකතුමා මුළු රට වටේම පන්සල් ආරණ වලට ගිහිල්ලා දන් පූජා කරන්න ගියොත් එතුමාට රාජ්‍ය විචාරන්න කාලයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ ධර්මතාවෙන් දේශනා කරන්නේ? රාජ්‍ය නායකතුමා රටේ සියලුම සංඝයාට සිව්පසයෙන් අපෝපස්ථාන කිරීම කළ යුතුයි කියන්නේ රාජ්‍ය නායකතුමා දක්ෂ විය යුතුයි රටේ දානමාන කටයුතු වලට අදාළ සියලුම දේවල් සාධාරණ මිලකට ජනතාවට ලබා ගැනීමේ අවස්ථාව සලසලා දෙන්න. හාල් ටික, පොල් ටික, සීනි ටික, පරිප්පු ටික කුමක්ද සංඝයාගේ දාන වේලට අදාළ වෙන්නේ? සංඝයාගේ සිව්පසයට අදාළ වෙන්නේ කුමක්ද? ඒ සෑම දෙයක්ම සාධාරණ මිලකට සමාජයෙන් ලබා දීමේ වගකීම රාජ්‍ය නායකතුමා තුල තියෙනවා. එතන තමයි රාජ්‍ය නායකතුමා මුළු රටේම සංඝයාට දන් දුන්නා කියන්නේ. ඒ නිසා යම් රටක යම් සමාජයක බඩු මිල සාධාරණව පවතිනවා නම් ඒ බඩු මිල නිරතුරුවම කෙනෙකුට බරක් නොවන ආකාරයෙන් තියෙනවා නම් ඒ ජනතාවගේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට හොඳින් ශක්තිමත් නම් ඒ රටේ ජනතාව නිරේතුරුවම දන් දෙන පිරිසක් බවට පත් වෙනවා. ඒතකොට රටේ ජනතාව නිරේතුරුවම තමන්ගේ ගමේ පන්සලේ ආරණ්‍යයේ තියෙන ස්වාමින් වහන්සේලාට දන් පූජා කරද්දී රටේ රාජ්‍ය නායකතුමා රජ ගෙදර ඉඳලා මුළු රටේ සංඝයාට දන් පූජා කළා අන ධර්මයේ ගල්පගන්නේ විදියට. එහෙම නැතුව රාජ්‍ය නායකතුමා සියලුම සංඝයාට සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා කියන්නේ රට වටේ ගිහිල්ලා දන් දෙන එක නෙමෙයි ඈ. එහෙම කළොත් රාජ්‍ය විචාරන්න වෙලාව නැහැ. ඒ නිසා රජතුමා දක්ෂ විය යුතුයි රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිරේතුරුම සිව්පසයට අත්‍යවශ්‍ය වෙන ආහාර වේවා, කුළුබඩු වේවා, පළතුරු වේවා මේ සෑම දෙයක්ම සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන වැඩසටහනක් කරන්න. එහෙම කළොත් තමයි රාජ්‍ය නායකතුමා රජ ගෙදර ඉඳලා සියලු සංඝයාට දන් දුන්නා වෙන්නේ. එමනම් දැන් ගලපලා බලන්න අද රාජ්‍ය නායකතුමා
කිසිම සංඝයාට දන් නොදෙන කෙනෙක් බවට අදපත් වෙලා තියෙනවා. අද රටේ රාජ්‍ය නායකතුමා මේ රටේ කිසිම සාමින් වහන්සේ කෙනෙකුට දන් නොදෙන තැනකට කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. මොකද ජනතාවට බලවත් ප්‍රශ්න මතුවලා තියෙනවා ආර්ථික දුර්වලතාවයන් නිසාම පුතා දන් දීම දුර්වලලා තියෙනවා. එතකොට දෙවෙනුව බුදුරජාණන් වහන්සේ ආයිමත් දේශනා කරනවා රාජ්‍ය නායකතුමා නිරේතුරුවම මේ ස්වාමින් වහන්සේලාගේ වේවා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අන්‍ය ආගමික පූජකතුමන්ලාගේ ඒ ආරාම විහෙර විහාර සකස් කරලා දෙන්න ඕනි කියලා. ඒවා ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඕනි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රාජ්‍ය නායකතුමා සෑම පන්සලකටම ගමකටම නගරයකටම ගිහිල්ලා මේ ප්‍රතිසංස්කරණ කරන්න තියෙන දේවල් හදලා දෙන්න කියන කාරණේ. අලුතෙන් ගොඩනැගිලි හදලා දෙන්න කියන කාරණේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ රටේ රාජ්‍ය නායකතුමා දක්ෂ වේතුයි දේශීය ශක්තිමත් ව්‍යාපාරික පරපුරක් බිහි කරන්න. කවුද ශාසනයට උදව් කරන්නේ? කවුද අන්‍ය පූජකතුමන්ලාගේ ආගම් වලට උදව් කරන්නේ? එවැනි අයට පුතේ අවශ්‍ය ණය පහසුකම් දීලා අවශ්‍ය ප්‍රතිලාභයන් දීලා අවශ්‍ය රාජ්‍ය පහසුකම් දීලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර ඒගොල්ලන්ගේ කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යන අවස්ථාව දීලා පුතේ ඒ අය ධනවතුන් බවට පත් වෙලා ඒ ධනවත් දානපති පිරිස තුලින් පුතේ ශාසනය ශක්තිමත් කරන්න ඕනේ. ආරාම විහාර ප්‍රතිසංස්කරණය කරවන්න ඕනේ. ඒගොල්ලන්ට කුටි හදන්න ඒගොල්ලන්ට සිව්පසේ පූජා කිරීමේ අවස්ථාව සලසලා දෙන්න ඕනේ. එහෙම කළාම දරුවෝ කවදාක්වත් මේ රාජ්‍ය නායකතුමා ගම් හොයාගෙන ගිහිලා පන්සල් හදන්න ඕනේ ආරණ්‍ය හදන්න ඕනේ කියන කාරණේ මතු වෙන්නේ නැහැ. රටක රාජ්‍ය නායකතුමා ශක්තිපත් දානපති ව්‍යාපාරික පරම්පරාවක් රටේ ගොඩ නැගුවා නම් ශාසනයට ආදරේ තියෙන ව්‍යාපාරිකයින්ට ඒ අවශ්‍ය ව්‍යාපාරික දැනුම ව්‍යාපාරික මුදල් ණය මුදල් දීලා ඒගොල්ලෝ ශක්තිමත් ව්‍යාපාරිකයන් බවට පත් කළා නම් ඒගොල්ලෝ තුලින් රටේ ශාසනික කාර්යයන් ඉටු වෙන්න ඇරියා නම් රජතුමා රජමැදුරේ ඉඳගෙනම මුළු රටේම පන්සල් හැදුවා වෙනවා. මුළු රටේම පන්සල් ආරණ්‍ය ප්‍රතිසංස්කරණය කළා. පුතේ මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දින සුන්දර ධර්මයන්. නමුත් මොකද්ද වෙන්නේ? මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැති තැන පුතේ භාවනාව ගැන කතා කරලා වැඩක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරලා වැඩක්. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා යමෙක් බෞද්ධ නායකයෙක් වෙන්න නම් ඒ බෞද්ධ නායකයා තුළ මේ ලක්ෂණ තියෙන්න ඕනේ. බෞද්ධ නායකයෙක් කියන්නේ පුතේ නායක ස්වාමින්වහන්සේ මහානායක ස්වාමින්වහන්සේලාට අටපිරිකර පූජා කරන්න ගියා කියලා එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේට කිරිවේර මහා සෑසමුදුන් වහන්සේට පූජා තිබ්බාය කියලා සංඝයා මුණ ගැහෙන්න ගියා කියලා පුතේ ඒ පමණි බෞද්ධ නායකයෙක් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ බෞද්ධ නායකයෙක් වෙන්නේ නැහැ. බෞද්ධ නායකයෙක් කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව රාජ්‍ය විචාරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බෞද්ධ නායකයෙක් නම් තෙරුවන් සරණ ගිය නායකයෙක් නම් බුදුරජාණන් වහන්සේට කීකරු නායකයෙක් නම් ඔබ සමගියෙන් රැස් වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසිර යන්න, සමගියෙන් රැස් වෙලා ඔබේ තනි මතය විතරක් මතු කරලා ඒ මතය ඉදිරියට අරන් යන්න එපා. එහෙම යද්දිම ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මයෙන් බැහැරට යනවා. ඒ නිසා සමගියෙන් රැස් වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසිර යන්න. පුතේ මේ මොහොතේ මේ රට තුළ මතුවලා තියෙන බරපතල අර්බුදයන් හමුවේ සමගියෙන් රැස් වෙලා. තේන්න. මේ රටේ සියලුම පක්ෂ නායකයන් සමගියෙන් රැස් වෙලා කුමක්ද කළ යුත්තේ කියලා සමගියෙන් සාකච්ඡා කරලා ඒ සමගියෙන් සාකච්ඡා කළා වූ දේ සමගියෙන් ක්‍රියාත්මක භාවයට පත්කොලොත් කොයි සාසනසිල්ලක් ඇයිද කියලා බලන්න. ඈ නමුත් ඒ දේ කරනවද? ඒ දේ කරන්නේ ඇයි? සක්කාය දිට්ඨිය කියන මානසික රෝගී භාවයෙන් සමස්ත සමාජයම වෙලිලා පුතේ. නායකයෝ විතරක් නෙමෙයි අපි. තේන්න. ඒ චෝදනාව මමත් මට නගා ගන්න. තේන්න. ඒ නිසා මේ චෝදනාව මටත් අයිති. අන බුදුරජාණන් වහන්සේ කියනවා සමගියෙන් රැස් වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසිර යන්න. ඒ සමගියෙන් ගත්තා වූ තීරණ ඔය මාධ්‍ය සම්දර්ශන කරන්නේ නැතුව ලස්සන්ට ක්‍රියාත්මක කරන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුන්දරව. මේ අවුරුදු 2600කට ඉස්සලා දේශනා කරන්න පුතේ මේ ධර්මය අදට දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. අද දැකලායි දේශනා කරන්න කියලා මට හිතෙනවා. වර්තමානයේ දැකලා දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා රටේ ගොවි ජනතාවට රටේ කෘෂිකර්මාන්තය තුලින් ජීවත් වෙන ජනතාවට
මොකද මේ කුෂිකර්මයේ කියන පදනම තුලයි නිරතුරුවම සාසන ආර්ථයන් වැඩෙන්නේ තේන්න ඒසම් බුදුරජාන් වහන්සේ කියනවා මේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ අවශ්‍ය පොහොර අවශ්‍ය ණය මුදල් නොකඩවා ලබා දෙන්න ඒවා හිඟපාඩු කරන්න එපා ඒවා දුර්වල කරන්න එපා මේ වසර 2600කට ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය අදටයි පුතේ දේශනා කරන්නේ අද දැකලායි දේශනා කරන්න ඇත්තේ සමාද විතර කුෂිකාර්මික කටයුතු කරන ජනතාවට ගොවිකම් කර කටයුතු කරන ජනතාවට බීජ ටික අඩුමිලට දෙන්න සහනාධාරයට දෙන්න පොහොර ටික අඩුමිලට සහදාදානට දෙන්න අවශ්‍ය වගා ණය පහසුකම් අඩු පොලියකට දෙන්න අන්න බුදුරජාණන් වහන්සේ රාජ්‍ය නායකයාට කියන දෙමිතෙන තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා රටේ ජීවත් වෙන පුංචි ලැදරියගේ පටන් වැඩිමහලු කාන්තාව දක්වා සෑම කාන්තාවකගේ නිදහස ආරක්ෂාව ආත්මගරුත්වය රකින්න කාන්තාවගේ ආත්මගරුත්වය විනාශ වෙන්න දෙන්න එපා මොකද අද දවසේ රියයි අද දවසේ තරුණියයි හෙට දවසේ උතුම් මාතෘත්වයට පත් වෙන්නේ යම් තැනක මාතෘත්වය විනාශ වුණාද ඒ මාතෘත්වය විනාශ වූ තැන පුතේ මුළු සමාජයම විනාශ වෙලා දැන් බලන්නකෝ මේ වෙන් එකක්වත් අද තියෙනවද සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් තීරණ ගන්නවද නැහැ ජනතාවට අවශ්‍ය කුෂිකර්මයට අවශ්‍ය පොහොර ටික එතනින් ගියාම මේ බීජ ටික එතනින් ගියාම වගා ණය ටික කුෂි ආම්පන්න ටික සහනාධාන මිලකට දෙනවද නැහැ අද කාන්තාවගේ සුරක්ෂිතභාවයක් සමාජය තුල ඇති කරලා තියනවද නැහැ නමුත් රාජ්‍ය නායකයා මම බෞද්ධයෙක් කියන නමුත් මං කියනවා පුතේ ඒ බෞද්ධ ගති එකක්වත් ප්‍රකට නැහැ කියලා. තේන්න. ඒ බෞද්ධ ගති එකක්වත් ප්‍රකට. ඒ නිසා මම මේ දේ කියන්නේ පුතේ තරහකින්වත් වරදකින්වත් නෙමෙයි. නිවැරදි වෙන්න. මේ මොහොතේ පටන් නිවැරදි වෙන්න. මේ මොහොතේ පටන් ඔබ දක්ෂණං බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ තැන ඉඳන් රාජ්‍ය විචාරන්න අන්න ඔබ එතන ඉඳන් බෞද්ධ නායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. මම මේ ටික කිව්වේ පුතේ මේ විදර්ශනා රාත්‍රියයි කතා කරන්නේ විදර්ශනා රාත්‍රියේද මම මේ ටික කිව්වේ මට නම් දැන් හිතිලා තියෙන්නේ සමාජයට බණ කියන එක එච්චර අර්ථයක් නැහැ කියලා. මොකද බණ අහන්න නම් ජනතාව තුල මානසික සංහිඳීමක් තියෙන්න ඕනේ. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න අඩු වෙලා තියෙන්න ඕනේ. ජනතාවට නිදහසේ ජීවත් වීමේ අවස්ථාව තියෙන්න ඕනේ. නමුත් පුතේ මේ එකක්වත් අපිට අද දකින්න නැහැ. ඒ නිසා අපි බණ කීමෙන් වෙන්නේ අපි ජනප්‍රිය වීම පමණක්ම ඊ අර්ථයක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම නායකයෙකුට කිසිම පාලකයෙකුට අයිතියක් නැහැ රටේ ජනතාව මේ තත්ත්වයට පත් කරන්න. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ තත්ත්වයට පත් කරන්න කිසිම රාජ්‍ය නායකයෙකුට අයිතියක් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මේ ලැබුවා වූ අවුරුද්දේදී අපි හැමෝම මමත් ඇතුළුව අපි තාම මානසික රෝගී. ඒක තේරුම් ගන්න ඕනේ. මම නෙමේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. උතුම් සෝවාන් ඵලයට පත් දවූ අපි හැමෝම මානසික රෝගීන්. ඒ නිසා තනිව තීන්දු ගන්න යන්න එපා, තනිව තීරණ ගන්න එපා, යන්න එපා. සාකච්ඡා කරන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සාකච්ඡා කළ තීන්දු ගන්න. තීන්දු අරන් බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක්ද දේශනා කරන්නේ, ඒ ධර්මයට අදාළව ඒ කටයුතු සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. කොයිසා සුන්දර ප්‍රණීත ලස්සන විචිතුරු සංස්කාරයන් තිබ්බත් ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා එනවා. අතීතේ සක්විති රජවරු පහළ වුණා. ඒ සක්විති රජවරුන්ට මේ මහ පොළොවේ යට තියෙන ඕනෑම ධන සම්පතක් මතු කරලා දකින්න දිවස් තින පුරෝහිත බ්‍රහ්මණෙක් හම්බුණා. ඒ වගේම එර්දියෙන් එන ඇතෙක් එර්දියෙන් එන අශ්වෙක් හම්බුණා. පංච කල්යාණයක් බඳු දිව්‍යාංගනාවක් බඳු සුන්දර බිරිඳක් ලැබුණා. පුතුන් දහසක් ඉපදුණා. නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. ඒ වගේමයි නිරේතුරුවම අපි දකින්න ඕනේ මේ මොහොතේ යම් සංස්කාරයක් විපාකෙට ඇවිල්ලා තියෙනවද? ඒ සංස්කාරයෝ අක්ෂලය නිසාම මතුණා වූ සංස්කාරයක්මයි. ඒක හොඳින් තේරුම් ගන්න. නැතු මේක එක පුද්ගලයෙක්ගේ වරදක් නිසා සකස් වුණ පුද්ගලයින් දෙදෙනෙක්ගේ නැත්නම් රජයක වරදක් නිසා සකස් වුණා වූ දෙයක් නෙමෙයි. මේ සෑම දෙයකටම මුල අතීත අකුසල් සංස්කාරයන්ගේ බලවත් භාවයමයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තෝ ආජීවයන්ගේ බලවත් අකුසල් විපාකයන් දුර්වල භාවය නිසා සකස් වුණා වූ ඵලය අපි හැමෝම මේ මොහොතේ භුක්ති විඳිනවා.
තේන්නාද අපි හැමෝම මේ මොහොතේ භුක්ති විඳිනවා ඔබත් මමත් මේ රටේ රාජ්‍ය නායකතුමාත් මේ රටේ සියලු ජනතාවත් ජාති ආගම් කුල බේදයෙන් තොරව අපි මේ සෑම කෙනෙක්ම මේ අකුසලයේ විපාකයන් භුක්ති විඳිනවා ඒ නිසා අපි නිහතමානී වෙන්න මේ මානසික රෝගී භාවයේ Taman තුලින් හඳුනගෙන අපි නිහතමානී වෙන්න නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ රටේ රාජ්‍ය නායකතුමාට අපි ගරු කරනවා මොකද එතුමා මේ රටේ බලවත් කොටි තස්තවාදී අරගලයක් තියපු වෙලාවේ යුද්ධයක් තියපු වෙලාවේ මේ රට බේරගන්න නායකත්වය දුන්න එක නායකයෙක් ඒ ගරුත්වය අපිට තියෙනවා ඒ ගරුත්වය ඊයේත් තිබ්බා අදත් තිබ්බා හෙටත් අපිට තියෙනවා නමුත් අපි එක දෙයක් හිතන්න දක්ෂ වෙන්න ඕනේ එදා යුද්ධය කියන කාරණයත් අද දේශපාලනය කියන කාරණයත් කාරණා දෙකක් මිසක් එකක් නෙමේ ඒක හොඳට තේරුම් ගන්න එදා යුද්ධය සිද්ධ කරපු වෙලාවේ ඒ කොටි තස්තවාදයට එරෙහිව මේ රටේ සෑම සාමකාමී ද්‍රවිඩ මුස්ලිම් සිංහල ජනතාවගේ සහයෝගය හමුදාවට ලැබුණා ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ එදා කොටි තස්තවාදී යුද්ධය තිබ්බ වෙලාවේ මේ රටේ ජීවත් වුණ සියලුම ಜಾති ආගම් කුල බේදවල සියලුම ජනතාව ඒ කොටි තස්තවාදයට එරෙහිව රජයටත් හමුදාවටත් අවශ්‍ය පූර්ව සහයෝගය ලැබලා කොටි තස්තවාදයේ පැත්තේ හිටියේ කොටි තස්තවාදයට ඊට උපකාර කරපු ජාත්‍යන්තරයක් පමණක්මයි නමුත් වර්තමාන දේශපාලනය කියන්නේ ඒ වගේ තැනක් නෙමෙයි ඒක හොඳින් තේරුම් ගන්න වර්තමානයේ අපේ පින්වත් ජනාධිපතිතුමාට 169 ක ජනතා ඡන්දයක් දුන්නා නමුත් එතුමා තේරුම් ගන්න ඕනේ එතුමාට 169ක් ඡන්දය දෙද්දී එතුමාට විරුද්ධව 131ක් හිටියයි කියන කාරණේ ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ නමුත් එදා යුද්ධයේදී එවැනි ප්‍රශ්නයක් තිබ්බේ යුද්ධයේදී මුළු රටේම ජනතාව ආශිර්වාද කළා එනිසා දේශපාලනයේදී එතුමා 169ක් ඡන්දෙ ගනිද්දී 131ක් එතුමාට විරුද්ධව හිටියා එනිසා නිරේතුරුවම වර්තමානයේ අපි තීන්දු තීරණ ගනිද්දී අර 131 ගැනත් අපි හිතන්න ඕනේ තේරුණාද එනිසා තනි මතයට තනි කැමැත්තට තීරණ ගැනීම මේ බරපතල අර්බුදයට හේතුව කියන කාරණය භික්ෂුවක් හැටියට මම දකින්න නමුත් මේ දේවල් ප්‍රකාශ කළේ නිවැරදි කිරීම උදෙසා නිවැරදි වීම උදෙසා මිස විනාශ කිරීම උදෙසා නන් නොවේ කියන කාරණය බොහොම ගෞරවයෙන් බොහොම කරුණාවෙන් නැවතත් මතක් කරනවා එනිසා මම මේ කාරණය විදර්ශනා රාත්‍රියේ මතු කළා දැක්ුවේ මොකද පුතේ මිනිස්යා තුල මානසික සංහිඳීමක් නැත්තම් දරුවෝ භාවනාව කියන කාරණය හුදු මිරිඟුවක් පමණක්මයි තේන්නාද නමුත් සියලු සංස්කාරය අනිත්‍යයි අපි උත්සාහ ගනිමු කොහොම හරි මේ විපාක දෙන බලවත් අකුසල් සංස්කාරය යටපත් කරලා තේන්නාද මේ හැමෝටම මේ නායක පින්වතුල්ලාට ධර්මයේ ශක්තිය මතු කරලා දීලා මේ විපාක දෙන අකුසල් සංස්කාරය පුතේ කුසල් සංස්කාරය බවට පත් කරලා සාසන ශක්තියෙන් මීට වඩා ශක්තිමත් තැනකට අරන් එන්න අපි පුළුවන් නම් උත්සාහ ගනිමු ඒ නිසා මේ ටික කිව්වේ ඈ හොඳයි පින්වතුනි නිරයතුරුවම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අවසානයේ අපිට දෙන සුන්දර අවවාදයක් තියෙනවානේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන අවවාදෙ මේ සංස්කාරයන්ට රැවටෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරෝ ඇස්බැඳුමක් ඒ නිසා මහණෙනි මේ සංස්කාරයන්ට රැවටෙන්න එපායි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා උන්වහන්සේගේ අවසාන වචන පෙළ හැටියට උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටීම උන්වහන්සේගේ ශාක්‍ය වංශයේම අතුරුදහන් වෙලා ගියා මුළු ශාක්‍ය වංශෙම විනාශයටපත් වෙලා ගියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටීදීම විශාලා මහනුවර දුර්භික්ෂයකින් මුළු විශාලාවම විනාශ වෙලා ගියා. ඒතර මුළු විශාලාවම විනාශ වෙලා යද්දී බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ඒ මුල් අවස්ථාවේදී මැද අවස්ථාවේදී විශාලාවට වැඩියේ නැහැ. ඇයි නොවැඩියේ බුදුරජාණන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැක්කා විශාලාව මේ මුහුණ දෙන විනාශය අතීත අකුසල් සංස්කාරයන්ගේ විනාශයක්මයි. එනිසා මං වැඩියත් මේ විනාශය කවදාක්වත් නවතින්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ විනාශයේ මුලදිවත් මැදදිවත් විශාලාවට වැඩියේ නැහැ. ඒ අවසානයේදී තමයි බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කරලා ඒ උතුම් රත්න සූත්‍රයන් දේශනා කරලා මහා වැසි ඇදහැලිලා විශාලාව නැවතත් සස්ත්‍රීක භූමියක් බවට පත්
වෙන්නේ. ඒ නිසා ඒ විශාලාවේ දා විනාශ වෙලා ගියෙත් අන්න අර සෝවාන් ඵලයට පත් නොවු පුද්ගලයන් තුල සකස් වෙන්නා වූ මානසික ව්‍යාධිය නිසා ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය නිසාමයි මේ රටේ ජනතාවගේ රටේ පාලකීන්ගේ විශාලාව ඒසා විනාශයකට මුණ දුන්නේ. ඒ නිසා මේ සෑම සංස්කාරයක්ම අකුසල් සංස්කාරයන් මේ අකුසල් සංස්කාරයෝ නිත්‍ය නෑ නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුසල් සංස්කාරයන් තුලින් මේ අකුසල් සංස්කාරයන් යටපත් කරගෙන නැගී හිටින්න. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න සුන්දර අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙනවා. මේ අලුත් අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනි විදර්ශනා රාත්‍රිය. ඒ නිසා මේ විදර්ශනා රාත්‍රියේදී නිරේතුරුවම පින්වතුල්ලා දකින්න උදා වුණා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් බවට පත් කරන්න අවුරුද්දට පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අවුරුද්දට පුළුවන් කමක් නැහැ. අපි කවදා හරි දවසක අවිද්‍යාව නිරෝධය කරපු දාට පස්සේ තෘෂ්ණාව නිරෝධය කරපු දාට උදා වෙන අලුත් අවුරුද්ද කියන්නේ ඉර පෑවා වූ තවත් එක් දවසක් පමණක්මයි. ඉර පායන්නා වූ තවත් එක් දවසක් බවට අපිට අලුත් අවුරුදු දවස පත් වෙනවා. නමුත් අපි තාම තෘෂ්ණාව ප්‍රහිණ කළේ නැහැ. ඒ නිසා පස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය තුළ අපි ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ කිරිපැන ඉතිරෙන වාසනාවන්ත සෞභාග්‍යමත් වේවා කියලා අපි එක එක පැති වලින් අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. නමුත් පින්වතුනි පින්වතුල්ලා දක්ෂ වෙන්න අවුරුද්ද සුබ වේවා අසුබ භාවයට පත් වේවා පත් කර ගැනීමේ පූර්ණ අයිතිය තියෙන්නේ ඔබටමයි. ඒ ඔබට ඒ අයිතිය තියෙන්නේ ඔබ දස කුසල් ධර්මයන් තුල ජීවත් වෙනවා නම් අවුරුද්ද සුබ අවුරුද්දක් බවටත් ඔබ දස අකුසල් ධර්මයන් තුල ජීවත් වෙනවා නම් අවුරුද්ද අසුබ අවුරුද්දක් බවටත් පත් වේවි. ඒක හොඳින් තේරුම් ගන්න. එනිසා බලවත් අකුසල් සංස්කාරයෝ විපාකෙට ඇවිල්ලා තියෙන මොහොතක් ඈ බලවත් අකුසල් සංස්කාරයෝ හිතා ගන්න බැරි දේවල් සමාජය තුල සිද්ධ වෙන මොහොතක්. එනිසා ඔබ නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මේ අකුසලය කුසලය තුලින් යටපත් කරන්න. කුසලය තුලින් යටපත්. එතකොට කුසලය තුලින් යටපත් කරන මාර්ගය තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. නිසා නිරේතුරුම පින්වතුනි මේ ලැබුවා වූ නව වසරේදී ඔබ එකම විශ්වාසය බවට පත් කරගන්න ඕනේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයමයි. එතකොට ජනතාව තුල උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ජනතාවගේ සම්මා දිටි සම්මා සංකප්පයන් ශක්තිමත් වෙන්න මෛත්‍රියේ ශක්තිය ශක්තිමත් වෙනකොට පංචශීලයේ ආජීව අට්ඨමක සීලේ ශක්තිය ශක්තිමත් වෙනකොට පින්වතුනි ජනතාව තුල අකුසල් යටපෙලා කුසල් මතුවෙන ප්‍රවණතාවය ඇති වෙනවා. ඒ ප්‍රවණතාවය තුල අපිට පුළුවන්කම ලැබෙයි මේ රට පාලනය කරන නායකතුමල්ලාගේ දේශපාලතුමල්ලාගේ නිලධාරීතුමල්ලාගේ සිස්සතන් යහපත් වෙන ආකාරයට ඒ ජීවිතත් කුසල් ධර්මයන් වැඩෙන ආකාරයට මතකර ගන්න. ඉන් මෙහානම් කොතනකවත් අපිට ගැළවීමක් පේන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ ලැබුවා වූ නව වසරේදී දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින කෙරෙහිම විශ්වාසය ඇති කරගන්න ඇලීම් ගැටීම් වලට යන්න එපා. නිරේතුරුවම සමාජය තුල කුමන දෙයක් සිද්ධ වුණත් ඒ සිද්ධ වෙන දේ පුද්ගල සංඥාවෙන් ගන්න යන්න එපා. මම මේ රටේ සිද්ධ වෙන මේ කිසිම දෙයක්වත් පුද්ගල සංඥාවකින් ගන්න යන්නේ නැහැ. නමුත් මේ මොහොතේ මම ඒක විග්‍රහ කරන්න ඒ ආකාරයෙන් කළත් කොයිම වෙලාවකවත් කවුරුන්ව රටේ ප්‍රශ්නයක් ගැන කතා කළොත් ඒ කතා කරන මොහොතේම මම ඒ ප්‍රශ්නේ වග උත්තරකාරයා හැටියට දකින්නේ අවිද්‍යාවයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි යමක් විස්තර කරන්නේ අපි යමක් පැහැදිලි කරලා දෙන්නේ නිවැරදි කිරීම උදෙසා මිසක් කෙනෙක්ව විනාශ කිරීම උදෙසා නම් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම ඔබ රට තුල මොන ප්‍රශ්න මතුණා ආර්ථික ප්‍රශ්න වේවා දේශපාලන ප්‍රශ්න වේවා මොන ප්‍රශ්න මතුණත් ඒ සෑම ප්‍රශ්නයක් ඉදිරියේදීම ධර්මයේ උපේක්ෂාව මතු කරගන්න අපි වපුරපු දෙයයි. අපි අස්වැන්න හැටියට මේ වෙලාව නෙලාගන්නේ කවුරුත් වපුරපු දෙයක් නෙමේ අපිම වපුරපු දෙය. ඒ නිසා ඔබ දකින්න අපි වපුරලා තින්නේ එහෙමනම් බලවත් අකුසල්මයි ලෝභ දේශ මොහයන්මයි. පසුගිය අවුරුදු 25 තුලාවට අපි වැඩිපුර වපුරලා තින්නේ ලෝභ දේශ මොහයන්මයි. එහි ප්‍රතිඵලය තමයි අපි මේ ලබන්නේ. ඒ නිසා අකුසලයක් විපාක දෙන්නේ බලවත් අකුසල් කරා අපි වරන් යන්නමයි. හොඳට තේරුම් ගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් පමණක්මයි මේ උතුම් ධර්මයේ මතු කරලා දෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි මේ උතුම් ධර්මයේ මේ විදියට මතු කරලා දෙන්නේ.
අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් කරා අපි වරගෙන හොඳට පරිස්සම් වෙන්න අකුසල් මායයා මේ වෙලාවේ සියලු අවි ආයුධ අත දරාගෙන පුතේ වියරුවෙන් ඉන්නේ ඒ නිසා ඒ වියරු අකුසල් මායයාට ඔබ තව දුරටත් ආයුධ දෙන්න යන්න එපා ඒ නිසා නිරතුරුවම සමාජය තුල කොතරම් වැරදි කළත් වැරදි කරුවන් හිටියත් ඒ වැරදි කරුවන් දෙස පුද්ගල සංඥාවෙන් ඔබ බලන්න යන්න එපා නිරතුරුවම ආත්මීය සංඥාවෙන් ඒ දෙස බලන්න යන්න එපා වැරද්දත් වැරදි කරුවාත් අවිද්‍යාව හැටියටම දකින්න වරදක් වරද කරුවාත් අවිද්‍යාව හැටියට ඔබ දකිද්දී ඔබ හිත පිහිටන්නේ පුද්ගල සංඥාවක් කෙරෙහි නෙමෙයි අන්න හොඳට තේරුම් ගන්න සුන්දර තැනක් ලැබුවා වූ නව වසරේදී ඔබේ ජීවිතයට එකතු කරගත යුතු සුන්දර තැනකෝයි සුන්දර විදර්ශනා රාත්‍රියෙන් මේ ඔබට මතු කරලා දෙන්න ඒ නිසා සමාජය තුල ඔබ යම් වරදක් දකිනවා නම් සමාජය තුල ඔබ යම් වැරදි කරුවෙක් දකිනවා නම් කරුණා කරලා ඒ වරදත් ඒ වැරදි කරුවාත් ආත්මීය සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ගන්න එපා ඒ වරදත් ඒ වැරදි කරුවාත් අවිද්‍යාව හැටියට ඔබ දකින්න වරදත් වැරදි කරුවාත් අවිද්‍යාව හැටියට දකිද්දී ඔබ ඊළඟට යොමු වෙන්නේ අවිද්‍යාව යම් තැනකද අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයටයි අන්න ඔබ එදාට එන්නේ එනිසා හොඳට තේරුම් ගන්න ඔබ වරදත් වරද කරුවාත් පුද්ගල සංඥාවෙන් ගත්තොත් ආත්මීය සංඥාවෙන් ගත්තොත් ඔබේ ආත්මීය සංඥාව නිසා අකුසල් මූලයන්මයි ඔබ නැවත ඇති කරගන්න. ඔබ බැනලා, ඔබ ගැටිලා, ඔබ රණ්ඩු වෙලා, ඔබ චෝදනා කරලා පංච නීවරණයන්මයි ඔබ ඇති කරගන්න. අනේ නිසා මොනම හේතුවක් නිසාවත් වැරද කරුවාත් වරදත් පුද්ගල සංඥාවෙන් ගන්න එපා, ආත්මීය සංඥාවෙන් ගන්න එපා. සමාජය තුල කොතන වරදක් සිද්ධ වුණත් ඒ වරද අවිද්‍යාව හැටියටම දකින්න චතුරාර්ය සත්‍ය නොදැනීම හැටියටම දකින්න මේ දුක සකස්සුනේ තෘෂ්ණාව නිසාම කියලා දකින්න මේ තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා දකින්න ලෝකයට යන දිශාවකට යන්න ඇරලා ඔබ ධර්මයේ ළඟ නවතින්න මීට වඩා දෙයක් මේ මොහොතේ කියන්න දෙයක් නැහැ මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම ශාක්‍ය වංශ විනාශ වෙලා ගියා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලවම සෝහනක් බවට පත් වුණා. ඒ සියලු සංස්කාරයෝ ඒ විදිහට වෙනස් වෙලා යන ලෝකෙක පින්වතුනි අපිට ඉතුරු වෙලා තියෙනවා එක දෙයක් ආරක්ෂා කරගන්න. ඒ ඉතුරු වෙලා තියෙන එක දේ තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. එතරම් භික්ෂුවක් හැටියට මතර ඉතුරු වෙලා තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට තව එක දවසක් හෝ වැඩිපුර ජීවය දීම පමණක්මයි. එනිසා නිරතුරුවම දක්ෂ වෙන්න මේ ලෝකයේ මනුස්ස ප්‍රජාව තුළ මේ මනුස්ස ලෝකයේ තුළ ලැජ්ජා බය කියලා කාරණය රැකිලා තියෙන්නේ. සීලය කියන කාරණේ රැකිලා තියෙන්නේ. දානය කියන කාරණේ රැකිලා තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නිසාමයි. මේ උතුම් ධර්ම විනය නිසාමයි මේ උතුම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිසාමයි එනිසා මේ උතුම් සද්ධර්මය මේ උතුම් බුදුදහම මේ උතුම් ධර්ම විනය මේ උතුම් උපසම්පදා භික්ෂූත්වයන් දුර්වල වෙන දිශාවකට ගියොත් පින්වතුනි මුළු ලෝකෙම ලැජ්ජා ඔබිය අතුරුදහන් වෙලා පුළුවන් ඒක හොඳට තේරුම් ගන්න මේ සියලුම උතුම් ධර්මතාවයන් ස්ථානගත වෙලා තියෙන මේ උතුම් මාතෘභූමියේ පමණක්මයි ශක්තිමත්ද එනිසා පුතේ මාර බලවේග මේ මාතෘභූමිය කෙරේ බලවත් වියරුවෙන් පසු වෙන බව අපිට අමුතුවෙන් අහන්න දෙයක් නැහැ ඒ නිසාමයි ශක්තිමත් නායකයින් පවා පෞරුෂත්වයෙන් යුත් නායකයින් පවා බෙලහීන භාවයට පත් කරලා දාන්න පිංගතුණි මේ අකුසල් මායාද සමත් වෙලා තියෙනවා එනිසා ඔබ දක්ෂ වෙන්න විනාශ වුණොත් විනාශ වෙන්නේ රජය හෝ දේශපාලකයින් නෙමෙයි විනාශ වුණොත් විනාශ වෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ සුන්දරමේ දානේ සීලේ මෛත්‍රියේ විදර්ශනාවේ ප්‍රඥාවේ සුන්දර අර්ථයන්මයි මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයමයි මේ උතුම් උපසම්පදා භික්ෂුත්වයමයි එනිසා අපි හෙටගෙන විශ්වාසයක් තැබිය යුත්තේ හෙටගෙන බලාපොරොත්තුවක් තැබිය යුත්තේ කුසලයේ තුල විශ්වාසයක් තැබිය යුත්තේ පළවෙනිම කාරණය විය යුත්තේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවේ ආරක්ෂා කරලා ඒ ශාසන අර්ථයන් ලෝකෙට දෙන මේ සීලය මෛත්‍රිය ත්‍යාගය මේ උතුම් ධර්මතාවයන් තව දුරටත් ලෝකගත කරලා පුතේ මේ මනුස්ස ප්‍රජාව යහපත් ප්‍රජාවක් හැටියට ඉදිරියට යන දීමේ අවස්ථාව සලසා දීම උදෙසා පමණක්මයි එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ලැබ
ලැබුවා වූ සුන්දර 2022 නව වසර ධර්මයේ වසරක් බවට පත් කරගන්න වටා පිටාවේ කුමන දෙයක් සිද්ධ වුණත් ඔබට අදාළ නැහැ පින්වතුනි ඒ සෑම දෙයක් තුලින්ම ඔබ ධර්මයක් මතු කරගන්න මොකක්ද මේ ධර්මය සියලු සංස්කාරයෝ අනිත්‍යයි තේන් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිමින් පුද්ගල සංඥාවන්ට ආත්මීය සංඥාවන්ට බැඳෙන්නේ නැතුව සියලුම වරදවල් අවිද්‍යාවට පවරලා ඔබ අවිද්‍යාව නිරෝධය කිරීමේ එකම මාර්ගය වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන පින්වතුනි ඔබේ ජීවිතයත් ඒ ඔබේ ජීවිතය තුලින් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවයත් ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරලා තියන්න අදිෂ්ඨානයක් මේ සුන්දර රාත්‍රිය ඇති කරගන්න කියලා තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.